දෙනාටම තිරුවන් සරණයි. වෙනද වගේම හුස්ටන් විහාරයේ ඉන්න පිරිසගේ ප්‍රශ්න ටික මුලින්ම සාකච්ඡා කරමු. ප්‍රශ්න තියෙනව නම් ඉදිරිපත් කරන්න. හොඳයි ස්වාමීන් වහන්ස. ගෞරවනීය ස්වාමීන් වහන්ස, වරකට මම වරකට පැයක් පමණ සක්මනේ යෙදෙමි. අද දින නිදිමත දැනුනේ නැත. යටිපතුලේ විලුඹ දෙස පෙදෙස් තදවීමක් දැනි, එය ඇඟිලි පෙදෙසට තෙරපි යන බවක් දැනුනි. එවිදින විට මුලින් විලුඹද පසුව ඇඟිලි පෙදෙසට පොළවේ වැදිනි. එවිදින විට මගේ ශරීරයේ බරද දැනුණා. වම් කකුල බිම තබන විට දකුණු කකුලට වඩා බර බවක් දැනුණා. වරින් වර මුහුණේ සිසිල් බවක් දැනි, සංවේදනාද නාස්පුඩු අසල ආශ්වාස වන හුස්ම රැල්ල වඩා සිසිල් බවකින් යුතු බවක් හැඟෙනවා. වරින් වර සිතුවිලි වලටද අවධානය යයි. එවිට නැවතත් අවධානය යටිපතුලට ගනිමි. ඉබේම අවධානය යටිපතුලට පැමිණෙන අවස්ථාද ඇත. ගෞරවයෙන් උපදෙස් පතමි. ඔය එතන ඇත්තටම කියන්නේ භාවනාව, සක්මන් භාවනාව සාර්ථකව කරගෙන යන ආධුනිකයෙකුට දකින්න පුළුවන් ලක්ෂණ. දැන් ඔය හා සමාන ඔය තියෙන අනුපිළිවෙල තව කෙනෙකුට අවශ්‍ය වෙන්නේ නැහැ. පුජ්‍යල යනු වෙනස් වෙන්න පුළුවන්. දැන් අර ඒ තමන්ට දැනෙන ස්වරූපවලදී මුලින් කියපු යටිපතුලේ අර තද ගතියක් වගේ, ඇදෙන ගතියක් වගේ, ඒ වගේ දැනෙච්ච ඒවා තමයි අපි ධාතු ගුණ කියලා කියන්නේ. ධාතු වල ගුණයි. එතකොට මේ කමතහන්ට සතිය පැවැත්වපු ක්‍රමය හරි ওই විදිහට කරගෙන යන එක තමයි ඉදිරියට තියෙන්නේ. දැන් ওই විදිහට තව තවත් සිදු වෙනකොට දැන් එයාටම තේරුණා ඒ එකම මුලින් ඔය යටිපතුලේ හරි කකුල් වල දැනෙච්ච දේ එක දෙයක් වෙනවා. ඊට පස්සේ අර මූණේ දැනෙනවා. ඒක තව දෙයක්. එතකොට මේ ශාරීරික පුරා මං කිව්වේ ඒකයි. මේ භාවනාවෙන් අර අදාළ සතිය සම්මා වායාම ගුණ වැඩි වෙන්න වැඩි වෙන්න කයෙන් දැනෙන අරමුණු වල ওই ගති වැඩි වෙන එක තමයි ওই සතිපට්ඨාන කමඨහන් වල තියෙන ස්වરૂපය. කායනුපස්සනාවේ ගුණ, කායගත සතිය දියුණු වෙනකොට තියෙන ලක්ෂණ. දැන් තමන් දැනුවත් වෙලා ඉන්න ඕනේ දිගින් දිගටම ওই කයෙන් ওই එක එක ශාරීරියේ එක එක තැන. කය කියන්නේ මේ ශරීරයයි. මේ ශාරීරික එක එක තැන අමුතු දේවල් ඒ දැනෙනකොට අර හැම වෙලෙම අර්ථකතන දීම මනෝවිඤ්ඤාණී ස්වરૂපය. එතකොට මේ අර්ථකතන වෙනදට වැඩිය වෙනස් වෙනවා. දැන් මොකද දැන් අපි හිතමු කයේ ධාතු ගුණය. දැන් උදාහරණයක් විදිහට උදරය නම් බඩ උදරයේ ওই වගේ ගුණයක් දැනෙනකොට මනෝවිඤ්ඤාණය දෙන්නේ මීට පෙර ඒ උදරය සම්බන්ධව තමන්ට විඳවපු දෙයක බොරු අර්ථකථනය. ඒ කියන්නේ බඩ රිදෙනවා, බඩ දඟලනවා, ඒක බොරුවක්. ඒ බොරුවට යාට බොරුවක් වෙන්නේ මොකද? මෙතන තියෙන්නේ ඇත්තනම ඔය කකුලේ දැනෙනවා වගේ උණුසුම් පීතල කම්පන චංචල. ඒ කම්පන චංචල වලට තමයි අර බොරුව හුඟක් වෙලාවට අර්ථකථන වෙන්නේ. එවැනි දේ ගණන් ගන්න නැතුව මේ දැන් කයෙන් දැනෙන්න ඕනේ ඔහොම දේවල් ඒවට ගැටෙන්න එපා. ගැටුනොත් පරණ අත්දැකීම්, පරණ තමන්ගේ රෝගී ස්වરૂප වගේ ඒවා බොරුවට තේරෙන්න පුළුවන්. සත්‍යලෙස රෝගයක් නැහැ. අර පරණ අත්දැකීමක් විදිහට මේක මතකේ තියෙනවා. මෙන්න මේක දැනුවත් වෙන්න ඕනේ. ඉතින් ඔය කරන විදිහ හරි, ඒක කිසිම ඔය ක්‍රමයේ තමයි යන්න ඕනේ. අර අතරමඟදී හිතවිලි ආවා කියලා ඒකට දැන් බය වෙන්න එපා. නිදිමත ගතිය මුලින් එන්න ඇති. දැන් නිදිමත ගතිය ආවත් ඉක්මනින් පහ වේවි. ওই විදිහට සක්මන කරගෙන යන්න හැකියාව තියෙනවා. වැඩි වැඩියෙන් කරන්න උත්සාහ ගන්න. ඒක තමයි දෙන්න තියෙන උපදෙස. අපි ඊගා ප්‍රශ්න ගමු. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, පැය දෙකකට ආසන්න කාලයක් එක දිගටම සක්මන් භාවනාවේදී එක් තැනක නිසල හිඳගත් අවස්ථාවේදී කකුල් දෙකෙහිම ඉහළ සිට පාදය දක්වා සම මතුපිට නාලියන ආකාරයක් ප්‍රකට විය.
මේ ධාතු ගුණයන්ද කාරුණික පහදා දෙන්න. තෙරුවන් සරණයි. ඔව්, ඒකත් ධාතු ගුණයක් තමයි. එතන හැබැයි තියෙන්නේ මෙහෙම දෙයක්. දැන් පය දෙකක් එක දිගට අපි ඇවිදිනවා නම් ඇවිදිනකොට කය වෙහෙස වෙලත් ඕක වෙන්න පුළුවන්. නමුත් ඔතන වෙහෙස වෙලා ආපු එකක් නෙමෙයි. මොකද මේ කාය විවේකයේ මේ සතිය පවත්නකොට සක්මන් භාවනාවේ කොච්චර ඇවිද්දත් සතිය අදාළ කමඨහණේ තියෙනවා නම් කයට තෙහෙට්ටුව නෙමෙයි. තෙහෙට්ටුව නෙමෙයි එන්නේ විවේකය. කාය විවේකය පහතුවක් එන්නේ. ඒකයි මෙයා පය දෙකක්ම ඇවිද්දා කිව්වේ. දැන් ඒක ඉස්සර ඉඳලා ඇවිදලා පුරුද්දක් තිබුණත් ඒක වාසියක් තියෙනවා. නමුත් මෙතන ඇවිදීමක් විතරක් නෙමෙයි අර සම්මා වායාමයේ හා සම්මා සතිය ප්‍රකට වෙන විදිහට ඇවිදින්නක් දැන්. ඒක වැඩෙන විදිහට ඇවිදින්නක් නේ කරන්නේ කමඨහනක් මේක. භාවනාවක්. ඒකනේ සක්මන් භාවනාව කියන්නේ. දැන් එතෙන්දී මෙන්න මෙහෙම දෙයක් හැමෝම මතක තියාගන්න. දැන් අපි මේ ඔය පත්‍රිකාවලත් උපදේශ දෙනකොට ඉදී බණ කියනකොට මේ වගේ ධර්ම ප්‍රශ්න සාකච්ඡායේදී කියනවා මේ කයේ ධාතු ගුණ ප්‍රකට වෙනවා කියලා. එතකොට දැන් මේ ආදුනිකයේ භවනා කරන්න ලැහැත්තු වුණාම එයාත් ඉලක්කයක් හදන්නේ කොහොම හරි මාත් ඒ ගුණ කොහොම හරි ලබා ගන්න ඕනේ කියලා. එතකොට ඒ ලබා ගන්න ඕනේ කියලා සක්මන් කරනකොට තමන්ගේ අර උත්සාහයේ තියෙනවා දුර්වල වීම. සම්මා වායාමයේට දුර්වල වෙනවා. මොකද වෙන බලාපොරොත්තුවක් තියෙනවා. බලාපොරොත්තුව හැබැයි භාවනාවේ ගුණයක්මයි. තමන් භාවනා උපදේශවල අනික් අයට දීපු උපදේශවල නැත්නම් වෙන විස්තර කරන තැන්වල ධර්මදේශනාවලින් ගත්තේ බලාපොරොත්තුව. දැන් මේක ඉතින් අපිට නවත්තන්න බෑ ලේසියකට. එහෙම එහෙනම් තනි තනියෙන්ම ඒ භාවනාව කරගෙන යන්න ඕනේ. එහෙම කරන්නත් බෑ මේ වගේ වැඩසටහන්වලදී. කොහොම හරි වේවා ඒ තමන් ධාතු ගුණ අපේක්ෂාවෙන් භාවනා කරොත් එතෙන්දී ඒක තේරෙන්නේ නැහැ. හැබැයි භාවනාව යම් මට්ටමකට දුයුම වෙනවා. එවැනි කෙනෙක් සක්මන් කරන වෙලාවේදී කාලයක් යනකොට ওই ධාතු ස්වરૂප තේරුම් නැතුවට කය නිශ්චල වෙලා දැන් මෙයා කිව්වේ අවසානයේ ඉඳගත්තම තේරෙනවා කියලා. දැන් ඇත්තටම එයාටත් තේරුණේ ඉඳගත්තම නෙමෙයි. සක්මනේදිත් ওই ගුණය ආවා. එයා ටිකක් මේ බලාපොරොත්තුෙන් ඉඳ ඇති. නැත්නම් වෙන මොකක් හරි වෙන්න ඇති. ඒකෙන් හින්දා දැන් මේ බලාපොරොත්තු අහක් කරලා සක්මන් කරන්න. එතකොට සක්මනේදිත් තේරෙයි එයාට. අනික් අයටත් ඔය දේ වෙන්න පුළුවන්. අහම්බෙන් වෙන්න පුළුවන්. ඒ කියන්නේ භවනා කරලා සක්මන් කරන්නේ නැතුව නිකන් ඉඳගෙන ඉන්නකොට බණ අහනකොට මේක තේරෙන්නත් පුළුවන්. ඉතින් ඒක වැරද්දක් නෙමෙයි. ඒත් අර සක්මන් කිරීමේ ලැබිච්ච ප්‍රතිඵලයක්මයි. සක්මන් කරන වෙලාවේ අර මෝඩය වගේ කරන්න කියන්නේ ඔය වගේ බලාපොරොත්තු හැදෙන්න දෙන්න එපා. මොකක්වත් එහෙම හිතන්නවත් එපා දුන්නේ. නිකන් ඔහිම සතිය පවත්තන්න. කමඨහණේ සතිය පැවැත්වීම විතරක් එතන කරන කෘත්‍ය විදිහට සලකන්නේ. එතකොට අපිට ලේසියෙන් ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් හොඳයි ඒක. ඒ ධාතු ගුණයක් තමයි ආහුරන්නේට උත්තර වශයෙන් දෙන්න තියෙන්නේ. ඊළඟ ප්‍රශ්න ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස සක්මන් භාවනාව විනාඩි 30ක වැඩි කාලයකට යෙදුන පසු බිම වාඩි වී ස්පීආ ගත් විට ඉතා සුවයක් දැනේ. ශරීරයේ සමහර අංග නොදැනෙන ගතියක් ඇත. මේ පෙර අත් නොදැකපු තත්ත්වයක් ඉඳගෙන ඉඳීමට කැමැත්තක් ඇති වී ඇත. මේ අත්දැකීම සුදුසුද? මේ කැමැත්ත විජාවක්ද? මේ ගැන පහදා දෙනමින් කරුණාවෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. එයාටත් අර මුල කියපු එකමයි තියෙන්නේ. පැය භාගය කියන කතාව දැන් පුරුදු වෙනවනේ ටික ටික. ඒ හක්මන් කරනකොට දැනුන් නැති දෙයක් දැන් වාඩි වුණාම දැනෙනවා. ඒ ශරීරයේ සැහැල්ලු ගතියක් වෙන්නේ සැහැල්ලුව කියන එකක් ධාතු ස්වરૂපයක් එක පැත්තක. වායෝ ධාතුවේ ගුණ තමයි වායෝ ධාතුවේ ගුණයක් තමයි බර අඩු වීම. බර සැහැල්ලු වීම. එතකොට ඒ ගුණය ප්‍රකට වෙන තැන්වල ශරීරයේ ওই විදිහට තමයි දැනෙන්නේ. නමුත් දැන් මෙතන පරිස්සම් වෙන්න ඕනේ. අර ඉස්සෙල්ලා කිව්ව කෙනාට වැඩිය මෙයා පරිස්සම් වෙන්න ඕනේ. දැන් ඔතන Tamanට ඔය ඉඳගෙන ඉන්නකොටනේ සුවය ලැබුණේ. සක්මන් කරනකොට නෙවෙයිනේ. දැන් ඒ සුවයට Taman කෑදර වෙනවා. Taman ඇලෙනවා. ඒ ඇලීම එතකොට වංචනික ලෙස ආරා විඥා කියන අකුසලයට අතවනවා. ඉදිරියේදී දැන් වෙලා නෙවෙයි මම මේ කියන්නේ. දැනට වෙලා නැහැ. ඉදිරියේදී ප්‍රශ්න කරනවා ඉතින්. Taman
සක්මන නවත්තලා ඉඳගෙන ඔය වගේ සුවයක් හොයන්නෙක් බවට අනාගතයේ හරවන්න ශක්තිය තියෙනවා දැන් අවිද්‍යාවට. ඒ කියන්නේ ඒ අකුසලයට. ඒක නිසාවෙන් ඔතන ඔය ගුණය තව තව වැඩියෙන් සක්මන් කරලා සක්මනේදිම ලබා ගන්න. එතකොට ඒ ගැටලුව විසඳෙනවා. ඊට පස්සේ ඉඳගෙන හිටියත් කමක් නැහැ. ඉඳගෙන ඔය දැන් ශාරීරියේ දැන් ඇස් පියා ගන්න යන්න එපා. ඉඳගත්තා ඇස් පියා ගන්න යන්න එපා. එතකොට ඇස් පියාගෙන ඒ ගුණයට හුරු වෙන්න ඒකට ඇබ්බැහි වීමක් වෙලා ඔය සක්මන කඩාගප්පල් කරන්න තරම් වංචනික ලෙස වංචනික ධර්ම වැඩ කරන්න අනාගතේ පුළුවන්. එච්චරයි පරිස්සම් වෙන්න ඕනේ. වෙන කිසි වැරද්දක් නැහැ. ඔය එයත් කරපු විදිහ හරි අර පිළිපදින්න ඕනේ. ඉඳගෙන මේකේ ගණ්ඩම බලාපොරොත්තු වෙන්න එපා. එච්චරයි. ඊගා ප්‍රශ්නෙත් අපි ගමු. අවසරයි ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේගේ භාවනා වැඩසටහන් ඔන්ලයින් අසමින් මාස කිහිපයකට පෙර සක්මන් භාවනාව පුහුණු කරනවා. ධාතුගුණ හොඳින් දැනුණා. දිනකට විනාඩි 30ක් පැයක් අතර භාවනාවේ යෙදෙනවා. දැන් ධාතුගුණ දැනෙන්නේ නැති ගතියක් තිබේ. ඉදිරියට ධාතුගුණ නැවත දැනෙනවාද? මේ தත්ත්වය පැහැදිලි කර දෙන මෙන් කරුණාවෙන් ඔබ වහන්සේකින් ඉල්ලා සිටිමි. ඔව් දැන් ඒ කියන එකක් ප්‍රායෝගිකයි. ප්‍රායෝගික කියන්නේ ඒ තමන්ගේ අර්ථකථනයක් තමයි ධාතුගුණ දැනෙන්නේ නැහැ දැන් කියන එක. ඇත්ත සිද්ධිය ඕක නෙවෙයි. ඉස්සර දැනුණා ශරීරයෙන් විවිධ දේවල්. ඒතකොට භාවනා කරනකට විතරක් නෙවෙයි මේ කියන විදිහට නම් වෙන කටයුතු කරනකොටත් ওই ಗುಣ දැනෙන්න ඇති. ඒ විදිහට ගිහිල්ලා දැන් එහෙම දේවල් තේරෙන්නේ නැතුව ඇති. ඇත්ත සිද්ධිය ධාතු ಗುಣ තේරෙන්නේ නැතුව නෙවෙයි. ධාතු ಗುಣ වලට මුලින් දැනෙන එකට ඇලීම් ගැටීම් තිබිච්ච ප්‍රමාණය දැන් අඩු වෙලා. එච්චරම වෙලාදී ධාතු ಗುಣ නැති වෙලා නෙවෙයි. තමන්ගේ ප්‍රතික්‍රියා ස්වරූපය අඩු වෙලා. මෙතෙන්දි ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නේ කියන්නේ දැන් ධාතුගුණ තේරිලා ඒක ඇලීම් ගැටීම් තිබුණත් කියන අවස්ථාවවලදී මනෝ ඉන්ද්‍රිය, ඒ කියන්නේ සංකල්පන වශයෙන් එන දේවල් බොහොම අඩුයි. ඒක අඩුයි කියන්නේ නැති වෙනව නෙමෙයි. ඒකට බලයක් නැහැ ඒකට. ඇයි මේක කයෙන් දැනෙන අරමුණට ඇලෙනවා ගැටෙනවා ධාතුගුණේ ගැන අපි අවධානය නිකම්ම යනවා. ඒක හින්දා මනෝ ඉන්ද්‍රියට අවධානය අඩු වෙනවා. ඒක එකකින් එන අරමුණු මතක් වෙන දේවල් නොසලකා හරිනා ගියා වැඩි වෙනවා අපිට. නමුත් දැන් ධාතුගුණ දැනෙන්නේ නැතුව නෙමෙයි ඔය කියන්නේ. ඒවාට ඇලින් ගැටින් අඩුයි. ඒක ඒ වගේ අවස්ථාවක අර මනසෙන් එන දේ වඩා ප්‍රකට වෙනවා. ප්‍රකට වුණාම අතීත දැන් මතකයට එන්න පුළුවන්. අතීතයේ තමන් දැන් අතීතයේ කුසල් පාක්ෂිකෝ එන මතකයක් ගැටලුවක් නෑ භාවනාවට. අකුසල් පාක්ෂිකෝ ඒ කියන්නේ විඳවපු දෙයක් හරි තමන් විසින් ඒ කියන්නේ දැන් දේශය හරහා ලෝභය හරහා වෙච්ච දේවල් මතකයට දිගින් දිගට එන්න පුළුවන් ඒකාකාරව. ආන්නේ ඒකත් දුනියක්. එතකොට ඒක දියුණුවක් පිරිහීමක් නෙමෙයි තමන්ගේ. නම ඒ එන්නේ ඔක්කොම තමන්ගේම අතීතයක්. තමන්ගේ අතීතය කියන්නේ මේ ජීවිතේදී කරපු දේ සිද්ධි. කුඩා කාලේ වෙන්න පුළුවන් ගත කරපු විශේෂ මතක් වීම දේවල්. ඒ කියන්නේ ඉන්නේවා එනකොට වැඩි වැඩියෙන් සක්මන් කරන්න නැත්නම් වැඩි වැඩියෙන් වැඩ කරන්න ඒත් ඇති. දැන් කමටහන වැඩ කරනවා ඇවිදින වෙලාවට විතරක් නෙමෙයි සක්මනේදී විතරක් නෙමෙයි හන්දි නැමෙන හැම වෙලෙම. මේ හන්දි නැමෙන තැන નિરાයාසයෙන් සතිය ගන්නවා. ඒක බලින් ගන්න යන්න එපා කවුරුවත්. හිතන්න යන්නත් එපා. નિરાයාසයෙන්ම පුහුණුවකට එයි. එතකොට වැඩියෙන් වැඩ කරන්න අර මනස් ධාත හිතට වැඩියෙන් එනවනම් මේවා එන්නේ එක දිගට එනකොට එන්නේ එක්කෝ අභිජ්ජා වලට අනුගත ඒවා නැත්නම් ව්‍යාපාද වලට අනුගත ඒවා සංකල්පනාව කියන්නේ. ඒ කියන්නේ ඇලීම් වලට සම්බන්ධ ඒවා එනවා තමන්ගේ ජීවිතයේ ඒවා මතකේ එනවා එක කාලෙක. ඒක අඩු වෙනකොට ගැටීම් සම්බන්ධ වෙනවා. ඒවා අඩු වෙනකොට ඇලීම් සම්බන්ධ වෙනවා. ඔය දේවල් භාවනාවේදී වුණාක් කියලා අහලා ඉගෙනගෙන තියාගන්න. ඒක තමන්ට කරදරයි වෙහෙසයි. ඒකින්ද ඒක අඩු කරගන්න තියෙන්නේ තමන්ගේ සාමාන්‍ය ආකාරයට. ඒ කියන්නේ සාමාන්‍ය ආකාරයට වැඩ කිරීම වැඩි කරගන්න ඕනේ, ඇවිදීම වැඩි කරගන්න ඕනේ. අන්න ඒවා තමයි කරන්න වෙන්නේ. ඒවා තමයි කරන්නේ.
හොඳයි, එහෙමනම් අපි ඊගා ප්‍රශ්න ගමු. හරි සර්. ගරුතර ස්වාමීන් වහන්ස, එක වගේ ප්‍රශ්න දෙකක් තියෙන එක පාට හඳද ස්වාමීන් වහන්ස? ඔව්, කියන්නකො දෙකම. ගරුතර ස්වාමීන් වහන්ස, දවල් කාලයේදී සක්මන් කරන විට විශේෂ ධාතු ගුණයක් නොදැනී නින්දට ගිය පසු කයේ දැනෙන කම්පන චංචල ධාතු ගුණයන්ද දවස පුරාම සක්මන් කර රාත්‍රී නින්දෙට යාම නිදිමත නැතිවීම භාවනාවට බාධාවක් වේද? මෙහෙම එතන තියෙනවා දෙකක් වර්ග. දැන් මම අර ඉස්සෙල්ලා පැහැදිලි කරපු එකට සාධාරණ දෙයක් වෙනවා ඒ කියපු පළවෙනි දේ. පළවෙනි කාරණේ මොකද්ද? ඒක දැන් අපි හිතමු අපි ධාතු ගුණ අපේක්ෂාවෙන් භාවනා කරා නම් ඔහේ භාවනාව සිද්ධ වෙනවා. දැන් ඊට පස්සේ අපි නින්දට ගියාම කය නිශ්චල වෙනවා. කියන්නේ නින්දේ ගිහිල්ලා නෙවෙයි මේ. ඒ වෙලාවේදී Tamanට අර ධාතු ගුණ ප්‍රකට වෙනවා. ඒකත් ඒ අර ධාතු ගුණම තමයි. තව විශේෂයෙන් හැමෝම මතක තියාගන්න ඕනේ අර ඉස්සෙල්ලා ප්‍රශ්න ආපු කෙනා හැමත් මේවා සමහරට අත්දැකලත් ඇති. නැත්නම් දිගින් දිගට කඩින් කඩ භාවනායේදී මෙන්න මේ අත්දැකීම් එන්න පුළුවන්. දැන් ඔය ධාතු ගුණ කයෙන් දැනෙලා නිකන් වැඩ කරනකොටත් දැනින්නවා මට්ටමට භාවනාව සාර්ථක වෙනකොට. ඒ කියන්නේ ඉස්සරහට යනකොට වෙන වෙන වැඩ කරනකොටත් කයේ ධාතු ගුණ දැනි මේ වැඩේ කරන්න පුළුවන් වෙනවා. එතකොට ඉතින්දී තමන්ගේ කමටහනට ගරු කරන්නේ දැන් අපි හිතමු අතුගාන වෙලාවට ධාතු ගුණ අර ඉස්සර සක්මන් භාවනාවේදී දැනිච්ච ධාතු ගුණ දැනින්න පටන් ගන්නවා. එතකොට යා අතුගාන එක නවත්තලා ඉඳගෙන භාවනාවට හෝ සක්මන් භාවනාවට හෝ යා යුතුයි නෑ. එහෙම යන්න එපා. ඒක වැරද්දා. එයා කරන්න ඕනේ අතුගාන වැඩේ හරි තව කරන්න. කරන වැඩේ කරන්න. එතකොට කරන වැඩේ අතර අර කායික ක්‍රියාවල කය තුලින් අර ධාතු ගුණ ප්‍රකට වීම තියෙන්නේ. ඒවට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ධාතු ගුණ වලට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව හුඳින් ඉන්න පුළුවන් තවත් වැඩක් කරනකොට මේ විදිහට දැනෙන එක. මේවා ටිකක් කල් යනකොට ලීසියෙම දැනෙන තැම්මන් කියනනම් ඔය කය නිදා ගන්න යනකොට එතනින් ගියාම දැන් වාහනයක් හැමෙලෝන එක ඇත්තටම මේ හිත තැම්පත් වෙන දේවල්. හිත තැම්පත් වෙන සෑම ක්‍රියාවලියකට මේවා එනවා ඊට පස්සේ. එතකොට ඒ වගේ තැනක මේක ප්‍රකට වෙනවා. ඔය භාවනාවේදී ධාතු ගුණ ප්‍රකට වෙලා කාලයක් භාවනා කරපු කෙනෙකුට. ඒ වගේ වෙනවා. දැනගති කාරණේ මේකයි. දැන් ඔය ධාතු ගුණ දැනිලා ඒ වගේ කාලෙක ඒ දැනනකොට විටින් විට තමන්ගේ නිදි නිදා ගන්න කාලය අඩු වෙනවා. නිදිමත අඩු වෙනවා. නිදිමත අඩු වෙනවා කියන්නේ නිින්ද යන්නේ. නිදා ගන්න කාලය ඉස්සර පැය 8ක් නිදාගත්ත කෙනා සමහරට පැය 2 3 වෙනවා. ඒක ගැටලුවක් කරගන්න එපා. කායික වෙහෙසක් නෑ එතන. ඒ නිින්ද යන්නේ නැත්තේ මොකද? නිින්ද යන්න එනකොට අර නිදිමත ඉක්ම වුණා භාවනාවෙන් නිින්ද. එතකොට නිින්ද යන්නේ එනකොට කයි දෙයක් කායික අරමුණක සතිය පවත්වනවා නිරායාසයෙන්. මේකේ ප්‍රතිඵලයක් විදිහට නිින්ද අඩු වෙනවා. මේක වැරද්දක් නෙමෙයි. මේකට බෙහෙත් දොන්න නිදිපති බොන්න වෛද්‍යවරු හම්බෙන්න ඒවට ගියොත් වැරද්දක්. මොකද තමන්ගේ ශාරීරික ලෙඩකුත් නෙමෙයි මේක, මානසික ලෙඩකුත් නෙමෙයි භාවනාවේ හැටි. ඒක හැබැයි ටිකක් කල් ගිහිල්ලා ඊට පස්සේ දැඩි ලෙස නිදිමත එන්නත් පුළුවන්. ඒකත් తాවකාලික වෙනවා. කොහොම හෝ මේ දෙක හුවමාරු වෙවි ඉස්සරහට යන්න පුළුවන්. මේවා දැනගෙන අහගෙන තියාගත්තම තමන්ට පහසුව වැඩි. නැත්නම් ඒ තැනදී උපදෙස් ගන්න සිදු වෙනවා. මට මෙහෙම වුණේ ඇයි? මට දැන් ඉන්දියානු අඩුයි. ඉස්සර එහෙම නැහැ. ඇත්ත. ඔය තියෙන්නේ භවනාවේ. ඒ භවනාවෙන් නින්දා ගියේ නැතුවට තමන්ට කිසිම කවහොද හැරියාට පස්සේ වෙනදනම් ඉස්සර නින්ද ගියේ නැත්නම් තමන්ගේ ශෝකය පරිදේවය ඔය වගේ අකුසල් වල විපාක ස්වරූපයකින් ඇති වෙච්ච දෙයකින් තමයි නින්ද යන්නේ නැත්තේ. දැන් එහෙම එකකින් නෙමෙයි මේ කන්න තියෙන්නේ. ඊට වැඩිය වෙනස් කුසල් පාක ස්වරූපයකින්. ඒකින් හින්දා මෙතන ගැටලුවක් වෙන්නේ නැහැ. මම මේ මතක් කරේ ප්‍රශ්නේ නෑ එහෙම එකක්. නමුත් ඒ ප්‍රශ්න අහන අයට මේ වගේ දේවල් දැන් නිවසට ගියාම අත්දකින්න හම්බ වෙයි. හම්බ වෙනකොට මේක මතක තියාගෙන ඉඳීම වැදගත් වෙන හින්දා. ඊළඟ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ. ගරුතර ස්වාමීන් වහන්සේ,
මගේ ශරීරයෙන් අලියන ගැහෙන සහ අනින ගති ශරීරයේ නොඑක් අවස්ථාවල නිතර නිතර දැනුනි. නමුත් රාත්‍රියේදී ඇඳට ගිය විට ශරීරයේ නොදෙනී ගියාක් මෙන් දැනිනි. නමුත් මා ඇඳේ සිටින බවත් පැත්තකට හැරී සිටින බවත් හොඳට තේරුනි. ඒ නිසා ශරීරයේ දෙස බලන්නට සිතුනි. එන්කී අවයවය ඔබ නමුත් බැලුමක් තුළ සිටිනාසේ හිස් බවක් ඇඟ බැලුමක් පැනි දැනිනි. එවිට මෙය භාවනාවක් නිසා වෙන්නක් විය හැකි කියා බය නොවී නින්දට යෑමට සිතුවෙමි. මෙවන් අවස්ථාවලදී මා කුමක් කළ යුතුදැයි පහදා දෙනු මැනව. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔව්, මෙතන විශේෂ දෙයක් නැහැ. එතනත් අර සක්මන් කරනවා වගේම ඇඳ උඩ හිටියත් දැන් සතිපට්ඨානේ වඩන්න තමන්ට මහන්සි නැහැ කි. මහන්සි වෙනවා කියන්නේ අලුත් දෙයක් කරනව නෙවෙයි එතන. අර කයෙන් දැනෙන දේ දැන් දැනුණා ශරීරය තේරෙන්නේ නැහැ කියලා දැනෙන්නේ මොකද්ද? ශරීරය තේරෙන්නේ අපේ ශරීරය හැදිලා තින්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත හතරෙන්. ඒක තමයි අධ්‍යාත්මික විග්‍රහය. නැතු අර වෛද්‍ය විද්‍යාවේ විග්‍රහය මේකට ගැළපෙන්නේ නැහැ. වෛද්‍ය විද්‍යාවෙන් කමටහනක් නැහැ. භාවනාවක් නැහැනේ. ඒ හින්දා ඒ සෛල කතා හරි පඨක කතා හරි අපිට මෙතෙන්ට අදාළ වෙන්නේ නැහැ කිසි දෙයක්ම. මෙතන දැන් ඔය වායෝ ධාතුව වැඩියෙන් ප්‍රකට වෙනකොට වායු ධාතුවේ ලක්ෂණ තමයි අර බැලුමක් වගේ වීම, සැහැල්ලු වීම, හැඩිය නොතිරීම. දැන් වායුවේ හැඩයක් නැහැනේ. එතකොට අපේ ශාරීරික හැඩය තේරෙන්නේ අත තේරෙනවා, අත වෙනද තේරෙන්නේ හැඩයකුත් එක්ක. මෙන්න මෙහිමයි අත තියෙන්නේ. දැන් මේ ඇඟ උඩ තියෙන්නේ නැත්නම් ඇඟ උඩ තියෙන්නේ, උකුල උඩ තියෙන්නේ, ඔය වගේ තව ශරීර කොටසක් එක්ක තේරෙනවා. දැන් වායෝ ධාතු ගුණය ප්‍රකට වෙනකොට ඒ තමන්ගේ අත ස්පර්ශ වෙච්ච තැන තේරෙන්නේ නැහැ, අත විතරක් තේරෙනවා. දැන් ඔන්න ඔය ලක්ෂණ ටිකක් තමයි අය එහෙම කිව්වේ. මේම තේරුණාට දිගින් දිගටම මේක වෙන්නේ නැහැ, මේක මාරු වෙනවා. ඊට පස්සේ අතේ බරගතියක් එනකොට ප්‍රකට වෙන්නේ මොනවද? පටවි ධාතුව. දැන් මෙහෙම ඒ ධාතු වල ಗುಣ වෙනස් වෙනකොට ඒ ගැන නිරීක්ෂණයෙන් ඉඳීම කාය වේදනා චිත්ත ධම්ම වැඩිමයි. ඒක හින්දා දැන් භාවනාව අක්මන් කරනකොට විතරක් නෙවෙයි අර ඇලවේ හතර ඉරියව්වේම තියනවා Taman දක්ෂණම් යොදා ගන්න පුළුවන්. දැන් එහෙමනේ දක්ෂ වෙන්නේ. මෙතන ගැටලුවක් නැහැ. හැබැයි අර නිින්ද යන්නේ නැතිව අඩු වුණාත් නෑ මෙයාටත් ඒ ගතිය ඒ නිින්ද යන එක අඩු වෙන එක ආවා කියලා කිසිම ගැටලුවක් නැහැ. ඒ ගැන වෙනම Taman වෙන මත හදාගෙන මේක රෝගයක් මේ කියලා බෙහෙත් ගන්න ගියොත් තමයි නරක. ඒක කරොත් වැරදි. ඒක Tamanගේ ශාරීරිකට හානියක් වෙයි. ඇයි? අසනීපයකට නෙමෙයි බෙහෙත් අරන් තියෙන්නේ. එහෙම හුඟක් අසනීප වගේ බොරු දේවලුත් හුඟක් තේරෙයි. ඒ දෙරණේවා ඒ වෙන්නේ අවස්ථාවල අපින් අහලා හරි බෙහෙත් යන්න කලින් අහන්න. භාවනාවේ මේ තත්ත්වයට ගියා අය හැබැයි නිකම්ම මේ දෙතිස් කුණ පොළොට හැදෙන ලෙඩ කියන ඒවා වෛද්‍යවරුන්ගේ බෙහෙත් යන්න. මම මේ කියන්නේ ඒක නෙමෙයි. මේ ධාතුුණත් එක පැටලෙන දේවල් වලට විතරයි ඒවා පැටලිලා අපි අතීත ලෙඩක මතකයේ විසින් අපි මුලාවට දාන්න පුළුවන්. අන්න එකකින් විතරයි අපිට ගලව ගන්න උපදෙස් දෙනෝ නම් දෙන්න තියෙන්නේ. ඉතින් මෙතන ගැටලුවක් නෑ. හොඳයි ඒ දැන් මං කියපු විදිහට ක්‍රියාත්මක කරන්න මහන්සි ගන්න ඇඳ යල වෙලා නී ඒ ඉරියව්වේ ඉන්නකොට. ගෞරවනීය ස්වාමීන් වහන්ස, යටිපතුලේ ස්පර්ශය ප්‍රකටව දැනෙන ස්ථානයට අවධානය යොමු කරමින් සක්මන් භාවනාවේදී යෙදින විට අවිජ්ජා ව්‍යාපාද කවර ආකාරයකින් යටපත් වන්නේද? කාරුණිකව පහදා දෙන්න. නෑ, ඒක ඒ එතන වැඩි ප්‍රශ්නේ. නෑ, ඔය තියෙන්නේ මාරෝ 10ක් ඉන්නවා. මම ඒක හෙට දවසේ ඊගාව දේශනාවලදී බලාපොරොත්තු වෙනවා පොඩ්ඩක් හරි කියා දෙන්න. මේ භාවනාවට බාධක 10 මාර්ය 10 දස මාර්ය. මේ මාර්යයන්ගේ දෙවෙනි මාර්යය කියන්නේ පළවෙනි මාර්යය කාමය, දෙවෙනි මාර්යය අරතිය. එතකොට අරතිය කියන මාර්යය ඔය වැඩ කරන්නේ. ඒ කියන්නේ පරේසණය. තව මාර්යය කියන පරේසණ තුෂ්ණාව කියලා. හතරවෙනි මාර්යය. එන්නේ මාර්යාගේ ලක්ෂණ ඔය කියන්නේ. හොයන්න එපා. කොහොමද වෙන්නේ කියලා හොයන්න එපා. ඒ කියන්නේ ඒ හොයන්න
එතකොට අපිට ධර්මීය ගැන විශ්වාසය නැහැනේ. කමඨහන ගැන විශ්වාසය නැහැනේ. ඒක හොයලා මේක කරන්න බෑ මෝඩයා වගේ කරන්න. කරොත් ප්‍රතිඵල ලැබෙනවා. නැත්නම් අපි අර හතරවෙනි මාර්ගයට අහු වෙනවා. පරේසන තෘෂ්ණාවට. ඒකින්ද ඒ එතෙන්දී අපිට පැහැදිලි වෙයි ඒ අහන කෙනාටත් මේ මාර්යාගේ විස්තර ටිකක් අපි පැහැදිලි කරනකොට කොහොමද මේවා අපිට හිතෙන්නේ මේක දැනගෙනම ගියොත් හරි කොහොමද වෙන්නේ කියලා දැනගත්තොත් ලැබෙයි කියලා එකක්. එහෙම ඒවා ධර්මී නෑ. තමන් දැනගත්තට ලැබෙන එකක් නෙමෙයි ඔය මොඩේ වගේ පුහුණුවකින් ලැබෙන ඵලයක්. ඒකයි අවබෝධය කියන්නේ. දැනුවත්කම කියන්නේ උගච්චම්. ඔය උගච්චම්මට ඕනේ බෙහෙත් මගින් ඉල්ලන්නේ. ඒක දෙන්න අපිට බෑ දීලා වැඩකුත් නෑ. මෙච්චර ගලු ඕකට තමයි මහන්සි වුනේ. දැන් මහන්සි වෙන්න ඕනේ ප්‍රායෝගික පුහුණුවෙන් ලැබෙන දේ පුහුණු වෙලාම ලබා ගන්න. දැන් පුහුණුව වැරද්දක් නෑ. පුහුණු විදි වෙන විදි වැරද්දක් නෑ. එකම වැරද්ද අපේක්ෂාවෙන් පුහුණු වීමයි. කොහොමද මේක වෙන්නේ කියලා කුතුහලයෙන් පුහුණු වීමයි. ආන්නේ කුතුහලය අහක් කරලා මොඩයා වගේම සතිය පවත්වන්නේ. එතකොට ලැබි. එතකොට වෙයි. මුණාට පස්සේ මගෙන් අහන්න දෙයක් නැති වෙයි. ඒක තමයි යාට දෙන්න පුළුවන් උත්තරය. ගෞරව ස්වාමීන් වහන්ස, නිවන් මාර්ගයට අවතීර්ණ වන්නකොට පුළ ශ්‍රද්ධාව අනිවාර්යයෙන්ම පිහිටිය යුතු නේද? සක්මන් භාවනාවේදී ශ්‍රද්ධාව කවර ආකාරයකින් බලපාන්නේද? නෑ, ශ්‍රද්ධාවක් නැතිව නිවන් පියා කුසලයක් වසිදි වෙන්නේ. කාමාවචර කුසලයක් හරි සිදි වෙන ශ්‍රද්ධාව තියෙනවා. ශ්‍රද්ධාව නැති දැන කුසලයක් නැහැ. ශ්‍රද්ධාව නැති දැන ඉන්නේ අකුසලෙමයි. හැම විටම. ශ්‍රද්ධාව කියන්නේ විශ්වාසයේ ස්වરૂපය. විශ්වාසය හැබැයි භූත විශ්වාස නෙමෙයි. යම්කිසි විදිහක මේ කුසලයේ සම්බන්ධව තියෙන විශ්වාසය. එතකොට කුසලයේ සම්බන්ධව අපි දන්නේ නැහැ. ඒක අපි බෞද්ධ විදියට දැන් බුදුහාමුදුරුවෝ කෙරෙහි ධර්මයේ කෙරෙහි තියෙන විශ්වාසය තමයි ශ්‍රද්ධාව. එතකොට දැන් මම ඒකයි මුලින්ම කිව්වේ තමන් විශ්වාස කරන්න ඕනේ බුදුහාමුදුරුවෝ දීපු කමඨාණන් මම මේ වඩන්නේ කියලා. ආන්නේ ඒක තමයි ශ්‍රද්ධාව. ඒ විශ්වාසය නැත්නම් ඕක කරන්න බෑ. නිකන් ඇවිදි. ඇවිදිනේ ඒක ව්‍යායාමයක් වේවි. ව්‍යායාමයක් වෙලා හරියන්නේ නැහැ. ශ්‍රද්ධාවෙන් කමඨාණන් සතිය පවත්තන්න කියන්නේ මේක බුදුහාමුදුරුවෝ පෙන්නපු සීල සමාධි ප්‍රඥා කියන ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන ඒකායන ක්‍රමයක් මම මේ පුරුදු කරන්නේ කියන විශ්වාසයයි. Tamanta ප්‍රත්‍යක්ෂ වෙන්න බෑ ඒක. විශ්වාසය ප්‍රත්‍යක්ෂේ නෙමෙයි. ප්‍රත්‍යක්ෂේ වෙන්නේ විශ්වාසයේ ඉස්සරහට ගියාම. හැබැයි ශ්‍රද්ධාව මේ ගමනේදී ශ්‍රද්ධාව ස්වરૂප දෙයකට වැටෙනවා. ශ්‍රද්ධාවෙන් විතරක් නිවන් දකින්න බෑ කාටවත්. ශ්‍රද්ධාව ආකාරවත්ී ශ්‍රද්ධාව බවට හැරෙන තනක් තියෙනවා කියලා ධර්මයේ පෙන්නනවා. සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවල පැහැදිලි කරනවා ඒක. ශ්‍රද්ධා ඉන්ද්‍රිය කියලා එකක්. ඉන්ද්‍රිය මට්ටමට ශ්‍රද්ධාව විශ්වාසය වැඩුණොත් එතනින් පස්සේ තියෙන්නේ විශ්වාසයක් විතරක් නෙමෙයි ප්‍රත්‍යක්ෂයක් සමග තියෙන ශ්‍රද්ධාවක්. ඒකට කියනවා ආකාරවත්ී ශ්‍රද්ධාව. ඉතින් එතෙන්ට යන්නේ කොහොමද කියන එක නෙමෙයි ගැටලුව. ගියාම මොකද ලක්ෂණේ කියලා හොයන්න යන්න එපා. ඒක තියෙන්නේ පරේසන තෘෂ්ණාව කියන මාර්ය ළඟයි. ඔය වගේ අදහස් තියෙන්නේ. ඒ අදහස නෙමෙයි වැදගත් වෙන්නේ. ඔය කමඨාන වඩනකොට තමන්ගේ තියෙනවන ශ්‍රද්ධාවක්. ඒක අමූලිකා ශ්‍රද්ධාවෙන් තමයි අපි භාවනාව ආරම්භ කරන්නේ. ඒකට කියනවා අමූලිකා ශ්‍රද්ධාව කියලා. ඔක භාවනාව වඩනකොට ටිකෙන් ටික කවදා හරි පරිවර්තනය වෙන්න ඕනේ ආකාරවත්ී ශ්‍රද්ධාවට. එතකොට එන්නේ ඒක වෙනවා වෙන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න යන්න එපා. වෙන එක ඒකාන්තයි කියලා විශ්වාස කරලා කමටහන වඩන්න. මේක තමයි සරලම විදිය. ඊළඟ ප්‍රශ්න ස්වාමීන් වහන්සේ. ගරු ස්වාමීන් වහන්සේ, අකුසල් මුල් කැපීම ආරම්භ වන්නේ ප්‍රඥා ශික්ෂා වඩන විටද නැතිනම් සෝවාන් වූ මොහොතේ සිටද? ප්‍රඥා ශික්ෂාව වඩන විට නෙමෙයි. ප්‍රඥා ශික්ෂාව වැඩිලා වැඩිීමේ ප්‍රතිඵලයක් විදියටනේ සෝවාන් වෙන්නේ. ඒ කියන්නේ වැඩිලා ඉවර වෙනව නෙමෙයි සෝවාන් වෙනවා කියන්නේ. ප්‍රඥා ශික්ෂාවේ අවසාන තැන තියෙන්නේ රහත් අවස්ථාව. එතකොට ප්‍රඥා ශික්ෂාවේ
මූලිකව අපි වඩා ගන්න ඕනේ. මේ කමටහන වඩලා රුවන් වුණාට පස්සේ අකුසල ආශ්‍රෝ සේවීමක් වෙනවා නම් වෙන්නේ දිගට. ඒ කියන්නේ සම්මාදිට්ඨිය මුලින්ම ලැබුණාට පස්සේ වෙන දෙයක්. ඒක හිඳ ඉති ඉස්සෙල්ල වෙන දෙයක් විදියට ගන්න බෑ. ඊළඟ ප්‍රශ්න ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. පංචශීල ප්‍රතිපදාවෙන්ම සෝතාපන්න මාර්ගයට එළඹිය හැකිද? කාරුණිකව පහදා දෙන්න. බෑ බෑ. ඒ අදහස් සම්පූර්ණ විකෘති. ධර්මයට එකඟ නැහැ. මොකද සෝතාපට්ටි අංග හතරක් තියෙනවා. ඒ හතරේ යෝනිසෝ මනසිකාර්ය ප්‍රබල මාංගය. මම යෝනිසෝ මනසිකාර්ය කියන්නේ මොකද්ද කියලා මේ මීට පෙර දේශනාදී පැහැදිලි කරා. පංචශීල ප්‍රතිපත්තිය හෝ අෂ්ටාංග සීල ප්‍රතිපත්තිය හෝ මොනහරි සීලයේ තියෙන දූතාංග හරි සමත භාවනා හරි ඔක්කොම වැටෙන්නේ සෝතාපට්ටි අංග වල හතරවෙනි අංගයට ධම්මානුධම්ම ප්‍රතිපදාවට. ධම්මානුධම්ම ප්‍රතිපදාවෙන් විතරක් නිවන් දකින්න පුළුවන් නම් සෝතාපට්ටි අංග හතරක් තියෙන්න බෑ. ධම්මානුධම්ම ප්‍රතිපදාවේ තියෙන අවම මට්ටම තමයි පංචශීල ප්‍රතිපත්තිය කියන්නේ. සංසීල් රැකලා නිවන් දකින්නවා නම් ලංකාවේ ඉන්න බෞද්ධයන්ට වැඩිය ඉක්මනින් නිවන් දකී ඉන්දියාවේ ඉන්න වර්තමාන ජෛන අය. සීලයෙන් විතරක් නිවන් ලක් තියෙනවා කියලා බුද්ධ දේශනාව නැහැ. සීල සමාධි ප්‍රඥා කියන සික්ඛා තුනක් තියෙනවා. ඔය කිය පංචශීලිය හෝ අටශීල් හෝ ඒ වගේම දසශීල් හෝ පැවිදි සීල් හෝ සීල සික්ඛාවට අන්තර්ගත. ඒකේ අවම මට්ටම අවම සීලය තමයි පංචශීලිය. ඉතින් ඒකින් විතරක් නිවන් දකින්න පුළුවන් නම් බුදුහාමුදුරුවෝ පහළ වෙන්න ඕනේ. ජෛන මහාවීරතුමා පහළ වුණාම ඇති. එයාත් කියනවා පංචශීල රකින්න කියලා. ඉතින් ඒ වගේ අදහස් තමයි එතකොට එන්නේ. ඔව් හොඳයි. එහෙමනම් අදත් ප්‍රශ්න ඊට වැඩිය හොඳයි. මොකද ප්‍රායෝගික ප්‍රශ්න ගොඩක් තියෙනවා. නෑ අන්න එහෙම තමන්ගේ මේ භාවනාවට අදාළ ටික ම ඉදිරියට ගන්න මහන්සි වෙන්න මේ වැඩසටහන ඉවර වුණා නම් නිවසේදී කරාත් ඒ පුරුදු වෙනකොට මේ තත්ත්වයටම හැරෙන්න. එතකොට තමන්ගේ ඉදිරි ගමන පහසු වෙනවා. මේක ඉදිරියට වඩා ගන්න ලේසි වෙනවා. ඉතින් තව ඒ හූස්ටන් විහාරස්ථානයේ අමතරව කවුරු හරි දැන් මේ සහභාගී වෙලා ඉන්න අයගේ මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න අපි ඒක කාලයක් ඒ සඳහා වෙන් කරමු. හයියෙන් කියන්න ඇහෙනවා අඩුයි. ස්වාමීන් වහන්සේ බුදු ගුණ භාවනාව පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? බුදු ගුණ භාවනාව විස්තර කරන්න දෙයක් නැහැ. බුදු ගුණ කියනවා දැන් තමන් දන්නවනේ බුදු ගුණ නමයක් ගැන හැමදාම බුදුන් වඳිනවනේ. ඒකේ නෑ තමන්ගේ භාෂාවට දැන් ඉංග්‍රීසි දෙනවා නම් ඉංග්‍රීසි භාෂාවෙන් හරි ඔය බුදු ගුණයක අර්ථය දැනගන්න. එක ගුණයක සිංහලෙන් හරි අර්ථය දැනගෙන ඒ ගුණය අර්ථය මෙනෙහි කරන්න ඕනේ. ගුණය මෙනෙහි කිරීම තමයි බුදු ගුණ භාවනාව. එතකොට එක්කරයි ඕක මෙනෙහි කරනවා නොකළවා. නමයම ඕනෙත් නෑ. එකක් මෙනෙහි කරත් ඇති, නමයම මෙනෙහි කරක් කමන්නේ. එකක් මෙනෙහි කරත් ඇති, දෙකක් මෙනෙහි කරත් ඇති. මේකේ අනුපිළිවෙලක් හොයන්න එපා, රටාවක් හොයන්න එපා. මේක මනෝ නිමිත්තක් විදියට හදලා ඒකම ඒ ගුණය මෙනෙහි කිරීම තුළ අභිජ්ජා ව්‍යාපාද යටපත් කරන එක තමයි භාවනාවේ අනුපිළිවෙල. බුදු ගුණුණුවත් එකයි, දෙවියන්ගේ ගුණුණුවත් එකයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. මොකද බුද්ධානුස්සති භාවනාවත් බුදුහාමුදුරුවෝ දේශනා කරපු සමසතලිස් කමඨහන් වල තියෙනවා. ධම්මානුස්සති භාවනාවත් ඔය වගේම තියෙනවා. සංඝයාගේ ගුණ මෙනෙහි කරන එකත් භාවනාවක් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. සංඝානුස්සති කියලා. ඒ වගේම දෙවියන්ගේ ගුණ සීකරණ එක දේවතා අනුස්සති කියලා දේශනා කරලා තියෙනවා. ඒකින ඔය හැම භාවනාවක්ම කරන්නේ එකම ක්‍රමයකට. අර එක එක පුජ්‍යලයා විසින් හදන රටා මේකට ගන්න එපා. ඒ ඉතරයි වෙනස. දැන් මෛත්‍රී මෙනෙහි කරන්නේ සියලු සත්ත්වයේ සුවපත් වේවා කියලා ආන්නේ විදිහට මෙනෙහි කරන එක විතරයි මෙතන කරන්න ඕනේ. වෙන රටා මේක හොයන්න එපා. හොඳයි. එහෙමනම් අපි මේ ප්‍රශ්න අඩු බව පේන්නේ. ඉතින් අපි
කාල වේලාවක් තියාගෙන ඒ කරගෙන යන විදිහටම තව තවත් පුහුණු වෙන්න අපි ඉතිහා දීපු ධර්ම කාරණා තමන් ඒත්තු අරගෙන තමන්ගේ සිදු කරන භාවනාවට ඒක දහිතයක් කරගන්න නැත්නම් වැරදි අර්ථකථන වලට යන්නේ නැතුව අනික් අය කියන ඒවා බොරු කියන ඒවා විශ්වාස නොකර තමන්ගේ ප්‍රායෝගික தත්ත්වේ හරහා ඔය කියන පැහැදිලි කරන දේවල් කවදා හරි යථාර්ථයකට පත් කරගන්න හැම දිනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.